මම ඊජිප්තු අත්හරිනවත් එක්කම සිද්ධියක් සිද්ධ වෙනවා. කලාපී අර්බුදයක් හට ගන්නවා. ඊජිප්තුව මෙතෙක් කාලයක් යුද්ධෙට නොපැටලී හිටියේ මම නිසායි කියලා ඔයගොල්ලන්ට දැනගැනීමට හැකියාව තියෙනවා. මම ලංකාවට එන්නේ මේක විසඳන්න වෙන හොඳ. ලංකාව විසඳන්න නෙවෙයි. ලෝක අර්බුද විසඳුවාන් පස්සේ ලංකාවේ අර නැතිබරිකම් අගහිඟකම් නැති වෙලා යනවා. ඔය ජගත් ආරක්ෂක මණ්ඩලයට කිසිම පිළිතුරක් එන්නේ නැති හේතුවක් තියෙනවා. ඔක්කොම නිෂේධ බලය භාවිතා කරලා ඉවරලා නෑ. 22 ලක්ෂය අනිවාර්යෙන් ඝාතනය කළ යුතුයි කියන තැනකට ඇවිල්ලා තියෙනවා. අර 22 ලක්ෂයම ගාසා තීරයේ ඉන්න ඔක්කොම හමාස්ල වෙනවා. පොඩි එකා පවා හමාස්ල වෙනවා. ඒ ත්‍රස්තවාදීෙක් වෙනවා. කාන්තාව පවා ත්‍රස්තවාදී වෙනවා. පැහැදිලි? ඒ කියන්නේ ඒ අම්මලා තාත්තලාගේ දරුවෝ තමයි හමාස් සංවිධානයේ ඉන්නේ කියලා දැනගත යුතු වෙනවා. අවියාවද ගත්ත දරුවෝ ඉන්නේ. ඒ ගාසා තීරයේ දෙමව්පියන්ගෙම දරුව බව දැනගත යුතු වෙනවා. ඉතින් ඒ කට්ටිය මරුන් කෑම සඳහාම වැඩේට බැස්ස වෙනවා. ලෝක අර්බුදය නිර්මාණය කිරීම සඳහාම ඔක්තෝබර් 7 ප්‍රහාරයක් දියත් කරා වෙනවා. ඒකට දැන් ඉතින් නැති වෙන්න කනෝ. නැති වෙන්නම කනෝ වෙනවා. රෆා පිවිසුම් මාර්ගය වසා තියෙන්නේ ඊශ්‍රායලෙන් උනාට රෆා පිවිසුම් මාර්ගය දිනක අරින්න සිද්ධ වෙනවා. අරින්නේ මොකේට? සිවිල් වැසියන් ඕකෙන් ඉවත් කරලා සීනායි කියන ඊජිප්තුවේ අර්ධද්වීපයට දාලා ඊට පස්සේදී මේ ජනශූන්‍ය කලාපයක් කිරීම සඳහා ඊශ්‍රායලයේ සූදානම් වෙනවා. ගාසා තීරයේ. ඉතින් ඒකට ඊජිප්තුව ඉඩ දෙන්නේ නැතිනො කැමති නැති වෙන. සරණාගත ආකාරයට ගහලා පන්නලි වෙලා තමන්ලගේ රටට දැම්මෙන් පස්සේ මෙතන ඩොලර් බිලියන 100ක් ණය වෙච්ච රටක් වෙනවා ඊජිප්තුව කියලා කියන්නේ. ඉතින් මේ ප්‍රශ්න තද වෙවි තියෙන්නේ මගේ ඉල්ලීම සම්පූර්ණ නොවන තෙක් පමණක් වෙන. පැහැදිලි? ඉල්ලීම සම්පූර්ණ වෙන්නෙත් නැති වෙන ලංකාවේ. කොච්චර කිව්වත් මෙහෙම මෙහෙම කරන්නේ කියලා. මේ විදියට කරන්නේ කියලා ඉස්පිරිතාලවල පන්සල්වල රෝහල්වල බන්ධනාගාර තුල මේ හැමතැනම සද්ධර්ම පුණ්ඩික සූත්‍රය දාන්නේ කියලා කොච්චර කිව්වක් කෙරෙන්නේ නැතිබේ. එම නිසා මම ලංකාවට සහභාගී වෙයි. මේ කත්තරී ගමන් කලාපී යුද්ධයක් හට ගන්න. ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් වේද නැද්ද කියලා මම දන්නේ නැතිනො මං ඉන්න තැන කොහොමත් විසඳිලා පවතින එකක් වෙයි. පැහැදිලිය? පැහැදිලි ලෙස විසඳිලා පවතින ස්ථානයක් වෙනු මම කොහෙද ඉන්නේ? එතන සාමකාමී වී යුතු වෙයි. ඉතින් ඊජිප්තුව සාමකාමී වෙලා තියෙන නිසා කලාපී අර්බුදයක් දක්වා මේක ගමන් කරන්න නැතිනො නමුත් මෙතනින් මම පිට වෙනවත් එක්කම අනිවාර්යයෙන්ම කලාපී අර්බුදයක් ගොඩනගෙනවා ඒක ස්ථිර වෙන. ඉතින් මේ සියල්ල විසඳන්න මං ලංකාවට එන බව දැනගත යුතුනු නිකන් ආතල් ගන්න ඉන්න නැත කියලා. ආතල් ගන්න ඕන නම් මට මෙතන ඉඳගෙන ඉන්න පුළුවන් හැකියාව තිනු. ලෝකෙම හෙම්බත් වීමක් විතරක් වෙනවා මම මෙතන ඉන්නකොට. පැහැදිලි? කිසිම දෙයක පිළිතුරක් විසඳුමක් ඇත්තේ නැතිනු. මම මේක අතෑරියන් පස්සේ ඒක ප්‍රශ්නයක් වෙන්නේ. මේ ඊජිප්තුව අතෑරි ගම ඒක ප්‍රශ්නයක් වෙයි. නමුත් ඉතින් ලංකාව කියන දේ අහන්න නැත්නම් ලංකාවට ආ යුතු වෙයි. ඇවිල්ලා මේ වැඩේ කරවි යුතු වෙයි. මට සහයෝගය දීපු කට්ටිය සියලු දෙනාම ජොමාල් චමුපති පවා එරංග දිනුෂ පවා ඔය සියලු දෙනා ආවට ප්‍රශ්නයක් නැති වෙයි. ආ යුතු වෙයි. අනික් කට්ටිය විශේෂ කොට ආ යුතු වෙනු. අර දෙන්නගෙන අංකියලි වෙලා පැත්තකට දාලා තියෙන නිකන් නොවෙන පැත්තකට දාලා තියෙන ඒ දෙන්නා ඇවිල්ලි වෙලා ඔය සියලු දෙනා යටත් කොට මහබෝසතුන් උසස් කොට අයියේ කියාගෙන තබා ගන්න උත්සාහ කරපු දෙන්නෙක් කෙනා. ඒ දෙන්නට බැන්නයින් පස්සේ අනික් කට්ටෙන් තරු විසි වෙච්ච එක ඇත්ත වෙයි. නමුත් අර අධික ලෙස මහන්සි වෙලා වියදම් කරලා මූලාරම්භයේ සිට
මට නම් වශයෙන් කියලා අවසන් කරන්න බැරි තරම් ඉන්න වෙන කට්ටිය සියලු දෙනා එයාපෝට් එකට එන්න කියලා කියන සියලු දෙනා මේක මේක මං කියන්න ඕන දෙයක් නෙවෙයි ડોક્ટર දසුන් භාග්‍ය කාවින්ද මේ හතර දෙනා නොමෙරි මරුණ විතරක් වෙන ඒ තරම් මහන්සි වුණා අපිට රසික දේවපුර ගයාත්‍රි ඒ දෙදෙනාද සපත්ති ඉතුරු නැත්තම් මහා අකුසලයක් කරගන්න වෙනු දෙපළ දෙපළට දුන්නේ කෘතියක් විතරක් වෙනවනේ මේක සම්පූර්ණ කරන්නේ කියලා ඒක සම්පූර්ණ කරපු ෂනේ මට තව කියන්න දේවල් තියෙන පොඩක් ඉන්න ඔය ලංකාවේ ඉන්න සියලු දෙනාම ඔක සම්පූර්ණ කරපු කට්ටිය වෙන කන් ඇහෙන සියලු දෙනාම සද්ධර්ම පුණ්ඩික සූත්‍රයේ සජ්ජායනා කර ඇති බව දැනගත යුතුයි දැනට ඔය මිහිරියාව සුංගාරය කට්ටියට නැති වෙලා තියෙන්නේ එදා උඩඟු වෙච්ච නිසා වෙන්න පැහැදිලිය අද අද හරියටම සම්පූර්ණ කරලා තියෙන්නේ අදිෂ්ඨානය නිසා වෙන්න සද්ධර්ම පුණ්ඩික සූත්‍රයේ දෙපළ සම්පූර්ණ කරලා තියෙන්නේ ගායත්‍රි සාරාසික අදිෂ්ඨානය නිසා වෙන්න නමුත් ඔය අදිෂ්ඨානය මහා දේපලක් ආකාරයට බාර දුන්නන් පස්සේ පස්ස හැරිලා බැලුවන් පස්සේ දුක් වුණා කියලා කියන ඔය හැම කෙනාම ලංකාවෙ ඉන්න අනිත් හැම කෙනාම දුක් වුණා කියලා කියන සමස්ත රටේම තමන්ගේ බිරිඳගේ හඬ ඇහෙනකොට සමස්ත රටේම ඒ වෙලාවේ ආ ප්‍රීතියට පසුපස හැරිලා බැලුවන් පස්සේ දුක් වුණා කියලා කියන අපි මක්ක දැනගෙනද අපි මේ තත්ත්වයට ආවේ කියලා හිතා ගන්න බැරුණා කියලා කියන පැහැදිලි ධර්මෙහි මොනව දැනගෙනද අපි මේ තත්ත්වයට ආවේ කියලා හිතා ගන්න බැරුණා කියලා කියන ඔය අනිත් සියලු දෙනා මම කිව්වේ මේ කොහොමත් ඒ කට්ටිය ජයග්‍රහණය කරලා අවසංග අනිත් කට්ටිය පරාද වෙලා නැත කියලා වෙන පැහැදිලි කොහොමත් ඒ කට්ටිය මේ ජන්මේදී ජයග්‍රහණය කරලා අවසංග රසික දේවපුර සහ ගයාත්‍රිය ගැනත් විශේෂ හඳුන්වා දීමක් කරන්න වෙනවා කට්ටියන්ට ඔය කුසල්පල නැති වෙන ස්ථානයක් කියලා කියන මංජුසී තත්ත්වය මහබෝධි සත්වෙන් ගාවට කිට්ටු වෙන මංජුසී දැකලා තියෙන්නේ බුදුවරු විතරක් කියලා කියනවා ලෞතර බුදුවරු විතරක් කියලා කියනවා මහබෝසතුන් කවදාවත් දැකලා නැහැ කියලා කියනවා ඒ කියන්නේ ආධුනිකයි කියන එක විදිහට ආධුනිකයි කියන එක මහබෝධි සත්ව අභිභව වීම ආධුනික වෙනවා පැහැදිලි අනිත් සියලු දෙනාම මහබෝධි සත්ව අභිමුව වෙලා තියෙන අය වෙන. එරංග දිනුෂ පවා මීට කලිනුත් හම්බෙලා ඔය පනිෂ්මන්ට් එක ඔය ඔය බැනුන් ටික මගෙන් අහලා තියෙනවා. මේ අයගේ යටින් හැදිච්ච සියලු දෙනා. හැබැයි ඕ සියලු දෙනා අභිභවාගර ડોક્ટર දසුන් කාවින්ද රසික දේවපුර එක්ක ડોક્ટર භාග්‍ය මේ හතර දෙනා අර අර එරංග අභිභවාගෙන උඩින් පැනලා ආවේ එරංග අභිභවාගෙන නමුත් ඔය උඩින් පැනලා ආපු ඔය හතර දෙනා අතරේ තවත් සිය ගාණක් හිටිය වෙනවා තවත් සිය ගාණක් ඒ සිය ගාණ අතරින් යොමල් ජමපති කියලා කෙනෙක් මේක ඇස්සේ හිටිය වෙනවා දැන් ඒ අයට දොස් කිව්වන් පස්සේ අනික් කට්ටෙන්ද වදින එක ඇත්ත වෙන එක මකුණයි කන්නේ දාන්නේ උණු වතුර වෙන පැහැදිලි එක මකුණයි කන්නේ දාන්නේ උණු වතුර වෙන උණු වතුර දැම්මන් පස්සේ අනිත් මකුණොත් මැරෙන්නේ නැතුව මේ දරාගෙන ඉඳපල්ල කියලා කියනවා. අනිත් මකුණොත් මැරෙන්නේ නැතුව. මැරෙන ඒ කියන්නේ කන මකුණ අනිවාර්යෙන් ඝාතනයට ලක් කරන උවි. මෙහෙම වචන වලින් ගැහුවන් පස්සේ වදින වෙන සමස්ත ජාලයටම වදින උවි. ඒත් සද්ධාවෙන් යුතුව ධෛර්ය සම්පන්නව අපි කවදාවත් වරද්ද ගන්නෑ. අර පේන්නේ නැහැ ඉරේෂල එහෙම කතා කරන විදිය. අපි වරද්ද අපිට වැරදිලා තියෙනවද කියලා නිතරම අහන උවි. ඒ වැරදිලා තියෙනවා නම් වැරදිච්ච ජන්මයක් පාසා අපිට සමා වෙන්නේ කියලා ඉල්ලීම් කරනුවෙන් ඒ ඉරේෂල කොච්චර කල්ප ගානකට කලින් සද්ධර්ම පුණ්ඩික සූත්‍රය සජ්ජායනා කරලා ඇද්ද කියලා හිතා ගන්න බැරි වුණා ඒ තරම් දුරින් සජ්ජායනා කරපු කට්ටිය වෙන ඒ කට්ටියන්ටත් ඔය ගයාත්‍රිට හා වරප්‍රසාද ලැබිලා තියෙනවා ලැබිච්ච වෙලාවේ ඒක දැක්කේ නැහැ කියලා කියන දුන්නේ කවුද කියලා සම්මාන පිරිනමය කවුද කියලා දැක්කේ නැහැ කියලා කියන තමන්ට නිකම් වැටිච්ච එකක් ආකාරයට ඉඳලි වෙල්ල වරද්ද ගත්ත කියලා කියන නමුත් ඒ දෙපාර්ශවේ
ඒ දෙපාර්ශවෙ පිරිමි සහ කාන්තාව පත්තිනිය සහ සද්දා පුත්‍ර මංජුසී තත්ත්වය නොලබපු යෝඩුවක් නැහැ කියලා කියනවා ලංකාව ඉස්සරහට උන බලන්න කියලා කියන. ඉතින් මේ ජන්මේදී එක වෙච්ච එක ඇත්ත වෙයි. පෙර ජන්මයන් වලදී අනිත් සියලු දෙනත් එක ලබලා තියෙනුයි. මේ ජන්මේදී මොකෝ ඒ කට්ටින්ට එක වෙන්න බැරුණේ. එහෙම වෙන්න බැරි වෙත් අර ගෞතම බුදුහාමුදුරුවෝ කියන්නේ අර කුඹි වලේ ඉන්නවයි සක්විති රජ වෙච්ච ඇවුන් කියලා. අර මොකද කියලා හම්? වැරදිලා බෙට. පැහැදිලි. මෙතන අර බෝධිසත්ව ශේස්ත්‍රය නිර්මාණය වෙන වෙලාවට කිසි විටක අර කාන්තාව පිරිමියාගේ තම ස්වාමියාගේ කුසල් ඵලය නැති වෙන්න දෙන්නේ නැහැ කියලා කියන ඇවිල්ලිලා පැනලිවිල එක එක සූත්‍රය සජ්ජායනා කරන්න තියෙන එකක් නෙවෙයි ඕක. ඔක තනියෙන් බාර දෙන්න තියෙන එකක් මහ බෝසතුන්ට කීලිවිල ඉදිරිපත් වෙලා බාර දෙනවා කියලා කියන. ඒකෙන් සතර පායට කවදාවත් වැටිලා නැහැ කියලා කියන. පැහැදිලිය. ඔය මගේ ගාවට කිට්ටු වෙන බෝසතුනි සමාවෙන්න පෙර වැරදිලා තියෙනවනම් සංසාරයේ කොහේ හරි දැනුවත් හෝ නොදැනුවත් මට සමාවෙන්න කියලා කියන්නේ ඒ සියලු දෙනා. ඒ සියලු දෙනා බෝධිසත්ත්ව චර්යාවට ප්‍රවිෂ්ඨ වෙච්ච කට්ටිය වෙනු. බෝධිසත්ත්ව චර්යාවට. හරි. හරි දුෂ්කර මාවතක ගිහිල්ලා උදා කර ගන්න සම්බෝධිය කොටස් කොට බෙදා දෙන්න ගියාට පස්සේ මේ වගේ වදන් මගේ කටින් පිට වෙලා එක්කෙනෙකුට හෝ දෙන්නෙකුට ගහපු ගැහිල්ල සමස්ත රටටම වදිනවා කියලා කියන. දෙන්නෙකුටයි අයින් වෙන්න කියලා කියයි. පත්තු බලාත එන්න එපා කියලා කියන්නේ දෙන්නෙකුට නෝ. මං කියන්නේ නමුත් වර කියලා වෙනවා මං ඉන්න වෙලාවට. මගේ ගාවට වර කියලා කියන. මං ඉන්න වෙලාවට. ඒ වගේම මගේ ආගමනය සියලු දෙනා එක්ක සනිටුහන් කළ යුතු වෙන. නැත්තම් ඉතින් පරාජිත වෙනවා. අර කොරපුව සේරෝ වතුරේ යන්නේ මම එයාපෝට් එකට එන වෙලාවට ඇහැට නොදකන උංගෙන් වෙන. ඇහැට දැක්කේ නැත්නම් ඉතින් මට කරන්න දෙයක් නැති වෙන හොඳ. මට කරන්න දෙයක් නැති වෙන. ඒ එතෙන්ට එන පිරිවරට මං සියල්ල බාර දෙනවා. පැහැදිලි. එතෙන්ට එන පිරිවරට සියල්ල මං බාර දෙනවා. බාර දෙන වෙලාවේ යෝමාල් චම්පති ප්‍රධානී ආකාරයට හිටියොත් එහෙම එයාපෝට් එකේ වෙන්නේ මොකද්ද කියලා අහනවා. එරංග දිනුෂ ප්‍රධානී ආකාරයට ගරු කරන්නේ නැතුව අයියේ බයියේ කිය කී හිටියොත් වෙන්නේ මොකද්ද කියලා අහනවා. එහෙම නම් මං එන එක කිසි තේරුමක් නැති වෙයි. නමුත් මට එන්න සිද්ධ වෙනවා. එනවත් එක්කම කලාපී අර්බුදයක් හට ගන්න වෙනවා. කලාපී අර්බුදයක් මේ සියල්ල විසඳන්න බලාගෙන මම ලංකාවට එන බව දැනගෙන ලංකාවේ ප්‍රශ්නයක් නැහැ. ලංකාවේ විසඳුමක් අවශ්‍ය වෙලා තියෙනවා ලෝකෙට. ඒ විසඳුම දීපල්ලා කියලා ඉල්ලුවට ඒක මන් නැතුව කෙරෙන්නේ නැති වෙන. ඇවිල්ලම කළ යුතු එකක් වෙන. එනෝ වෙන. එන වෙලාවට සියලු දෙනා ඇවිල්ලා හිටියට ප්‍රශ්නයක් නැති වෙන. සියලු දෙනා. ඒ කියන්නේ අර යෝමාල් චම්පති සහ එරංග කියන ඒ ජෝඩුවත් ඇවිල්ලා හිටියට ප්‍රශ්න නැහැ. නිහඬාරණත් ඇවිල්ලා හිටියට ප්‍රශ්නයක් නැති වෙන. සියලු භික්ෂුන් වහන්සේලාට දන නමන්න සිද්ධ වෙනවයි කියලා කිව්වන් පස්සේ අනික් කට්ටෙන් කවර කතාවද කියලා අහනවා. නාවත් මං බොහෝ තැන්වලට එන බව දැනගත යුතු වෙන. බොහෝ තැන්වලට සියලු පන්සල් වලට එන බව දැනගත යුතු වෙන. පැහැදිලිය. එන්නේ නිකන් නොවන තනියෙන් නොවන සනත්සුමින්දල වගේ මං එනවයි කියලා හිතන්න එපා කියලා කිය. එන්නේ මහත්ඵල ලැබුවන් එක්ක වෙන අරහත් බුද්ධ බලයෙන් පච්චේක බුද්ධ බලයෙන් ඔබට ගියපු උන් එක්ක මං එනෝ වෙන. අරහත් බුද්ධ බලයෙන් පච්චේක බුද්ධ බලයෙන් ඔබට කට්ටිය හදන්න දන්නේ අවලෝකීතේචර වෙන. සමන්ත භද්‍රලාට පුළුවන්ද කියලා අහනවා. සතර සතිපට්ඨානේ ස්ක්විස් කරලා ඇසිපිය දෙපි අතරට ගේන බැරි වෙනවා. පැහැදිලිය. ඔය තේරවාදයේ කියෝ කියෝ ඉන්න උන්ට පුළුවන්ද කියලා අහනවා. නිර්වාණ දොරටුව පෙන්වන්න මෙච්චර කාලේ පෙන්වෝද කියලා අහනවා. නැති වෙනවා. ඉතින් මගේ වචන සැර වැඩි වෙනවා පුතේ. වචන සැර වැඩි වෙන්නේ හඳුන නොගත්තොත්. හඳුන ගත්ත කට්ටිය සද්දාව පිහිටපු කට්ටිය රසික දෙවිපුරට මම මගේ ගාවට එන්න එපා කියලා කිසි විටක කියලා නැති වෙයි. කිසි විටක කියලා නැති වෙයි. එහෙම හිතේ යන්තම් හරි කැකෑරීමක් චකිතයක් මොනවා හරි දෙයක් ඇති වුණා නම් එය නිෂ්කාසනය කර ගැනීම සඳහා එන්න කියලා කියන සියලු දෙනා. සියලු දෙනාම. හැබැයි මං කියලා තියනවා අම්මා තාත්තා පවුලේ උදවිය එන්න එපා කියලා. එන්න එපා ඒ කට්ටිය.
ඒ කට්ටියන්න මට කියන්න බෑනේ. ඒ කට්ටිය කියන්නේ කොහමද? අපේ පුතා, අපේ මාමා, සුදු මාමා. ඔහොම කියන කට්ටියනේ. අපේ මල්ලි, අපේ අයියා. නම් පස්සේ එන්නම් කියලා කියන. ගම්මානෙට. මං හැදුන වැඩුන පරම්පරාවල් ඉන්න ප්‍රදේශයට මං පස්සේ දෙන්නම් කියලා කියන. ඒ කට්ටිය විශේෂ කොට එන්න එපා කියලා කියන. ඒ විනාශ වෙනවා වුත් එහෙම. ඒ කට්ටිය විනාශ වෙයි. පැහැදිලි? ඒ කට්ටිය දුරින් ඉඳගෙන බලන්න කියලා කියනවා. අන්තර්ජාලය හරහා මහ බෝධිසත්වය වැඩම කරන විදිය. ඒ වෙලාවට ඉන්න තැනක ඉඳගෙන ඒක බලලිවිල්ලා අපේ පුතාය කියලා කියන්න කියලා කියනවා. අතෙන්ට ඇවිල්ලා එහෙම කියන්න ලෑත්තෙන්න එපා කියලා කියනවා. පැහැදිලි? සියලු දෙනා එන්න. සියලු දෙනා එන්න. ඒ වගේම විශේෂ කොට ඩොක්ටර් දසුන්, භාග්‍ය කාවින්ද, රසික දේවපුර, අස්ගිරි මල්ලත්තට සම්ප්‍රාප්ති වුණ හේන්ද්‍රිකා, ගයාත්‍රි, ඔය සියලු දෙනා එන්න කියලා කියන. එන්න පුළුවන් කට්ටිය එන්න කියලා කියන. මං එන්නේ වෙන මොකටක් අන්න වෙන හොඳේ. ලෝකාර්බුදයක් විසඳන්න මං සපත් වෙන බව දැනගත යුතු වෙනවා. සමහර විටක ඉතුරු වෙන්නේ ලංකාව විතරක් වෙන්න ඉඩ තියෙනවා. සමහර විටක කොමාරි බිරිඳ, මගේ බිරිඳ මෙහෙ නතර වෙනමයි කියලා කිව්වා. පැටලුනොත් එහෙම, යුද්ධෙට පැටලුනොත් එහෙම ඇගේ බලයෙන් සමහර විටක ඊජිප්තුව ආරක්ෂා වෙන්න ඉඩ තියෙනවා. නමුත් යුද්ධේ නම් යුද්ධෙට නම් අනිවාර්යෙන් පැටලෙන. ඒකට හේතුව යන්න තැනක් නැතුණෙන් පස්සේ මිනිස්සුන්ට ఐలండ్ එකක් නෙවෙයිනේ, ලංකාව වගේ නෙවෙයිනේ. අර ගාසා තීරයේ 22 ලක්ෂයක් වෙන ජනතාවක් ඉන්න, මේ වෙනකොට 17000ක් මරලා අවසන් වෙනවා. පැහැදිලිය 17000ක් මරලා අවසන් වෙයි. ඒ වායේ හරිය අඩක්ම ඉන්නේ කුඩා දරුවෝ වෙයි. මහා අපරාධයක් සිද්ධ වෙයි. මහා අපරාධයක් සිද්ධ වෙයි. මම මෙතනින් පිට වෙච්ච ගමන්ම ඒ අපරාධේ සමහර විට දරුණු වෙන්න ඉඩ තියෙනවා. සමහර විටක දවන්ත ලෙස දරුණු භාවයකට. ඒකට හේතුව හමාස්ලා මේක නතර කරන්න නැති හේතුව ඊශ්‍රායලය කියලා කියන්නේ පලස්තීනෙට වෙන. අද පලස්තීනයේ තීරයකට ඇවිල්ලා තීරේ ඉන්න මිනිස්සුන්ටත් ඉන්න හිටින්න තැනක් නැතිවලා තියෙන. පැහැදිලිය? ගෙරි හැමේ වාසිය දුන්නන් පස්සේ ලංකාව යටත් කරාය කියලා එකක් තියෙන. ආන්නේ වගේ එකක් පලස්තීනෙටත් දැන් සිද්ධ වෙලා තියෙනවලු. පලස්තීනෙට මේ අර්බුද සියල්ල විසඳීමට හැකියාව තියෙනවා. මහ එකාගේ කන් ඇහෙනවන. මහ එකාගේ ඌ ආ යුතු වෙනවා එයාපෝට් එකට. අන්න කතා කර විදිය වැරදිද? ඔබ තමයි කතා කරන්නේ කියලා දැනගත යුතු වෙනවා.